ආදරණීය මගේ අම්මේ ඔයාගේ බඩේ හැදිලා වැඩුණු මාව මේ මගේ අස්තියස් සමග මගේ ආත්මය මේ පිරිසිදු දිය දහරෙන් දිය කරන්න කලින් එකපාරක් ඔයාගේ මූණ බලලා සිප ගන්න බැරිද මගේ අම්මේ तुझे याद कर लिया है, तुझे याद कर लिया है, आयत की तरह कायम तू हो गई है। मरने तलक रहेगी, मरने याद कर लिया है, ओ तुझे याद कर लिया है, आयत की तरह। अम्मे, 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 अने अम्मे, තාත්තට එකපාරක් කියන්නකො මගේ දිහා හැරිලා බලන්න කියලා. අනේ අම්මේ මාව ඔයාලට පේන්නේ නැද්ද මගේ අම්මේ? මාව ඔයාලා ළඟට ගන්නකො අම්මේ. පුතාගේ ආසාව වශී කළ යන්න අපිට මොනවා නැතත් එයාගේ ආසාව අපි ඉෂ්ට කරමු मेरे दिल की राहतों का तू जरिया बन गई है तेरा जिक्र हो रहा है तेरा जिक्र हो रहा है පුතා ඔයාගේ වන්දනයට මගෙනුයි තාත්තගෙනුයි පුංචි තෑග්ගක් බයිසිකලයක් අරන් දුන්නේ මෙතන මේ හයියේ පදින්න නෙවෙයි. ඒකනේ පුතේ ඔයාට මොනවා හරි වුණොත් තේකේ ඕන මේනි මොහොත් හයාත් है हर लम्हा इसमें जीना मुकद्दर की बात है मेरे दिल राहतों का तू जरिया बन गई है तेरे इश्क की मेरे दिल में कई दिन बन गई है तेरा जिक्र हो रहा है तेरा जिक्र हो रहा है හොඳයි හොඳවත් ප්‍රසන්නය ලබා දෙමු. හොඳයි. හැමදාමත් වගේ අදත් නිර්මාණයක් ආවා. නෙතට කඳුලක් ආවා. නෙතට කඳුලක් ආවා හැමදාමත් මේ වගේ සංවේදී කාරණා තමයි මේ වේදිකාවට නිපුණ ගේන්නේ. හොඳයි අපි අහලා බලමු. සංවේදී වුණත් අපි සංගීතකින් මොකද මේ ලිපුණ වත්තක නම් මට බෑ. අපි කාටවත් බෑ. ආත්මයක් ඒ ආස් ප්‍රකාශය ඇත්තම ඇස්වලට කඳුළු ගෙනල් දුන්නා. යස් පැහැදිලි. හොඳයි. දැක්කලා කතා කරන්න බෑ ගින්දා. සුබ පතන. අකිල ලකිස්සේද? නිපුණ සාමාන්‍ය සිද්ධියක් දිහා බලන්නේ වෙන්නම ධර්මයකින්. එයාගේ තියෙන මේ හැම දෙයකම ඒක පිළිඹු කරනවා. අන්තිමට එයා ඒක නර්තනීය ප්‍රකාශනයකින් අපි ඔක්කොටම දන්නනවා. හැම වෙලේම අඬවනවා. එක පාරක් අඬපුවාම හිත ඊළඟ පාර නොඅඬන්න වග බලා ගන්නවා. ඒත් ඔයා ආපහු අඬවනවා. ඔයාට තියෙන SMS ටැලන්ට් එකක්. හයි. මම හිතන්නේ අම්මා තාත්තලට තියෙන ලොකුම දුක ඒගොල්ලගේ ළමයිට කියන්න ඉන්න අපිත් එන්නම් කියලා. මම හිතන්නේ ඒක ඔයගොල්ලෝ ලස්සනටම පෙන්නවා. අපේ මේ ෂෝ එක බලාගෙන ඉන්න තරුණ කට්ටිය හිතන්න ඕනේ. පාරේ ඔච්චර හයින් යන්න එක මිනිත්තුවකට ලොකු දෙයක් වෙන්න පුළුවන්. හැබැයි අන්තිමේ ඕක තමයි වෙන්නේ. ඒ මේ පඩිපෙළේ තිබ්බ එක මම හිතන්නේ ඔතනින් ඔයා අපිව කැඩුවා. හොඳයි පැහැදිලි. නිපුණ හැමතිස්සම අපිට ගෙනාවේ හරි සංවේදී පර්ෆෝමන්ස් එකක්. ඒ ජීවිතය ගැන වටිනාකම මේ පර්ෆෝමන්ස් එකෙන් අපිට ගෙනත් දුන්නා. Thank you. Sri Lanka's Got Talent Season 2 Grand Finale.